අයිබෝවන් සිවිල් කතිකාව සෑම අඟහරුවාදාවකම අපේ රාත්‍රී 9:30 වෙනකොට තිබෙන්නේ ඔබ වෙනුවෙන් සිවිල් සමාජයේ ඔබ වෙනුවෙන් ඔබේ ප්‍රශ්න ගැන කතා කරන්නට ඔබේ ගැටලු ගැන කතා කරන්නට ඔබ ගැන කතා කරන්නට අපි ගැන කතා කරන්නට බොහොමින් බදන්නවා අපේ සිවිල් කතිකාව තුළින් මේ සිවිල් සමාජයේ නොයෙකුත් පැතිකඩයන් පිළිබඳව අපිට පෙනෙන දෙයින් ඔබට ගොස් අපි බොහෝ දේවල් කතා බහ කරනවා කියලා. ඉතින් අදත් එවැනිම මාතෘකාවක් පිළිබඳව තමයි කතා බහ කරන්නට සූදානම් වන්නේ. පෞගිය කාලයේ පුරාවටම මේ මාතෘකාව අපි කතා බහ කරා. අපි සිවිල් කතිකාවෙනුත් මේ මාතෘකාව පිළිබඳව මීට පෙර වැඩසටහනකදී කතා බහ කරා. අපි මෙහි දිගුවක් තමයි අද මේ විදිහට ඔබ වෙනුවෙන් කතා බහ කරන්නට සූදානම් කරලා තියෙන්නේ. මොකද යම්කිසි ජයග්‍රහණයක සේයාවක් අපි ලබා ගත්තා මේ මාතෘකාව සම්බන්ධයෙන් කතා බහ කරද්දී. නමුත් මේ ජයග්‍රහණයේ ප්‍රතිලාභයන් පිළිබඳව කතා බහ කරන්නට තමයි අද අපි සූදානම් වෙන්නේ. වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම බලාපොරොත්තුවක් බවට පත් වී තිබුණු කාරණයක මල් පල ගැන්වීමක් තමයි අපි පෞගේ සතියේ දුටුවේ. අදත් අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වන්නේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේදී සම්මත වී හමාරයි. නමුත් යම් පනතක් සම්මත කිරීමෙන් පසුව එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනවාද එය රටේ නීතියක් බවට පත්වනවා ඒ නිසයි. නමුත් නීතිය ක්‍රියාත්මක වන ආකාරය දිහා බැලුවාම අපිට ඒ පිළිබඳව 100%ක් නිවැරදිය 100%ක් මෙය නිවැරදි ක්‍රමවේදී අනුව ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව සලකා බැලිය හැකිද කියන කාරණේ පිළිබඳවයි විශේෂයෙන්ම විමසා බලන්නට සිදුවන්නේ. ඒ නිසයි අපි අදත් පිටවතුන් දෙදෙනෙකුට මේ කතිකාවට ආරාධනා කොට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව එය සම්මත වීමෙන් පසුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවත් පැහැදිලි කිරීමක් කර ගැනීමට අදහස් කළේ. අපි ආරාධනා කළා ජීවිත හා පරිසර සුරකීමේ සංවිධානයේ ආරම්භක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අපේ සිවිල් කතිකාව සමගින් නිරන්තරයෙන්ම සම්බන්ධ වන වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග වෛද්‍යතුමන්ට අයිබෝන්. ඒ වගේම මේ ජාතික ඖෂධ පනත් කෙටුම්පත් නැත්නම් මේ පනත කෙටුම්පත් කිරීමේ කමිටුවේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වෛද්‍යතුමන්ට ඔබතුමත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝන් සිවිල් කතිකාවට. අපි ආරම්භ කරමු කතාබහ වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග වෛද්‍යතුමන්ගෙන්. ඔබතුමන්ට මතක ඇති අපි ඖෂධ ප්‍රතිපත්තිය ගැන කතාබහ කිරීමේදී ඒ සම්මත වීම පිළිබඳව සුවදායි බලාපොරොත්තු තියාගෙන තමයි එදා කතිකාව අවසන් කළේ. වෛද්‍යතුමනි, දැන් පනත සම්මතයි, මොනවද ඉදිරි අභියෝග? ප්‍රසන්න, මම හිතනවා මම එදත් කිව්වා මේ ඖෂධ ව්‍යාපාරය නැත්තම් ඖෂධ වෙළඳපළ හසුරුවන්න තත් කරන හැම මොහොතකම ඉතිහාසය පුරාම අභියෝග තිබුණා. ඒ අභියෝග බලාපොරොත්තු වෙන්න ඕන. ඒ අභියෝග ලෝක පරිමාණු ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ඉතිහාසයට පස්සෙපට යන්න පුළුවන්. නමුත් අපි වඩා වැදගත් දෙයට අපි යනවා නම් මේ ඖෂධ පනතෙන් ප්‍රධානව බලාපොරොත්තු වෙන්නේ රෝගීන්ට හොඳ තත්ත්වයෙන් යුක්ත ඒ වගේම සාධාරණ මිලකට ඖෂධ ලබා දීම. එතකොට එතනදී වෙළඳපළ පාලනයක් වෙනවා. මේ අවස්ථාවේදී මේකෙදි කලබලයටපත් වෙනවා තමයි ස්වභාවිකවම ඖෂධ නිෂ්පාදකයෝ ඊළඟට වෙළඳපළ හිමියෝ කලබලයටපත් වෙනවා. ඒගොල්ලන්ගේ ලාභාංශ අඩුයි කියලා. ඒක මම හිතනවා මේ රටක සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ජනතාවගේ සෞඛ්‍ය පැත්තෙන් කල්පනා කරනවා නම් ඖෂධ නිෂ්පාදකයෝ මේ සේවාවේදී මම හිතන ඒ කලබලයටපත් වීමට වඩා මේ තීරුම් ගැනීම අවශ්‍යයි කියලා. ඒ නිසා කිසියම් අභියෝගයක් මේකට එල්ල වෙනවා. විශේෂයෙන්ම මම දැක්කා මේ අභියෝගය තමයි මේ ඖෂධ පනත කියනකොට ප්‍රධාන අභියෝග ආවේ වෙළඳපළෙන් නෙවෙයි. අභියෝගය ආවේ ඖෂධ ප්‍රතිපත්තියක් පිළිබඳ පිපාසාවෙන් හිටපු ජනතාවගේ සමහර කොටස් වලින් අභියෝගයක් ආව බව මම දැක්කා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත වෙනකොට මහජන නියෝජිතව රාශියක් ප්‍රශ්න කරා. ඒක සමහර ඇත්ත වශයෙන්ම ඒක සමහර විට සාධාරණ කාරණා. ඒක අවස්ථාවකදී මේ මාධ්‍යයක
මගේ මිත්‍ර වෛද්‍යවරයෙක්ම මේක මේ අභියෝග මේ පනත අභියෝගට ලක් කරා ටිකක් බරපතල විදිහට. පළමුව කිව්වේ මේ පනත පිළිබඳව මහජනතාව දැනුවත් කරාමදි. හදිසි ගෙනාවි කියලා. ඒ නිසා මේක තිබ්බ ඉංග්‍රීසියෙන් පමණයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ කියලා. ඉතින් මේක සැක ඉපදවීම කරා බරපතල විදිහට. ඊළඟට මේක තුල ඖෂධ සමාගම් වල රින් ගන්න පුළුවන් කියලා කිව්වා. මේකේ ඍණ පැත්ත තමයි දැක්කේ ඉදිරිපත් කරේ. ඒ නිසාම මහජනතාවට ලොකු අවිශ්වාසයක් ඇතිවීම ඉඩකඩක් තියෙනවා මම විශ්වාස කරනවා. මේක වෙන දෙයක්ද කියලා. මේක තමයි මම හිතන්නේ අභියෝගය. ඒ මොකද යම්කිසි රජයක් විසින් නීතියක් පනතක් ගෙනාවාම ඒක පහෝදාම නැත්නම් වහාශනයකින් ඉටු වෙන්නේ නැහැ. මේකට පාර්ශ්ව කීපයක්ම මැදිහත් වෙන්න ඕන. එකක් තමයි මේ ඖෂධ පනතකට විශේෂයෙන්ම රජයේ පනත, ඊළඟට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිලධාරි මහත්තුරු, ඊළඟට වෛද්‍යවරු, ඊළඟට රෝගීන් පාරිභෝගිකයෝ මේකට මැදිහත් වෙන්න ඕන. මේක යහපත් පැත්ත දැකලා. ඉතින් ඒ නිසා ඒ පිරිස අධෛර්යමත් කරන තොරතුරු සැපීමක් වුන නිසා මම හිතනවා මේ සාකච්ඡාවේදී අපි මහජනතාවට රෝගීන්ට මේ සත්‍යත්වය පැහැදිලි කරන්න ඕනේ කියලා. ඉතින් මම දකින අභියෝගය මේක තමයි දැනට ඇති වෙලා තියෙන්නේ. හැබැයි අනාගතයේ ඇති වෙන අභියෝග තමයි මට මතකයි මේ ඖෂධ පිළිබඳව පාලනයක් ඇති වුණේ අපේ රටටත් ඉස්සර චිලි රටේ එලන්ඩේ ජනාධිපතිවරයා මතක ඇති. 1970 පෙරාතුව තමයි මුලින්ම ඖෂධ පනතක් ගෙනාවේ. මේ ඖෂධ පාලනය කිරීමේ යාම තුළ ඖෂධ සමාගම් එකල ඖෂධ සමාගම් සහ එම රටවල් එකතු වෙලා ඒකාලීන සම්ප්‍රදාය තමයි ඒ ආණ්ඩුම පෙරලෙනවා. චිලි රටේ එලන්ඩේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පෙරලීමට බලපව ප්‍රධාන කාරණාවක් තමයි මේ ඖෂධ ප්‍රශ්නය. ඊළඟට තමයි අපේ රටේ ඇති වුණේ ලංකාවේ මහාචාර්ය බිබිලි අපිට අමතක කරන්න බෑ. මෙය 1970 සිට 76 දක්වා හොඳ ගමනක් ඇවිල්ලා. ඇවිල්ලා ඒ අවස්ථාවේදී ඖෂධ සමාගමකට මැදිහත් වෙලා මම එදත් කිව්වා කොලරා වසංගත කාලෙදී අපේ රටට කොලරා වසංගතට අවශ්‍ය ටෙට්‍රාසයික්ලින් ඖෂධ නිෂ්පාදනය කිරීමට ප්‍රතික්ෂේප කරලා ඊළඟට PL480 ආධාර කපාදු කරනවායි කියලා ඇමරිකානු තානාපතිවරයා අපිට අභියෝග කරලා එකල සිටි බලයේ සිටි අපේ ආණ්ඩුව බියටපත් කරා. ඒ නිසා අපේ ඖෂධ ප්‍රතිපත්ති ආපස්සට ගියා. මේ ගමන හැම රටේම සිදුවෙමින් ආවත් ඊට පසු කාලයක බොහෝ ආසියා රටවල්වලම මේ අභියෝගේ මේ විදිහටම ආවේ නැහැ. මයික මුලදිම කියන්න ඕන. ඒකයි මම අද දක්වා එනකොට එහෙමම අභියෝග නොවෙන්න පුළුවන් කියලා කියන්නේ. බංග්ලාදේශයේ ඉර්සාද් කියන පාලකයා ඉන්න කාලේ සෆරුල චෞද්‍ර කියන වෛද්‍යවරයා ඔහුගේ මිත්‍රයෙක් මහා සංවාදයක් තියලා නෙමෙයි ඔහු මහාචාර්ය බිබිලගේ ලිපි ලේඛන මේ අද්දකින් දැකලා බංග්ලාදේශ ඖෂධ ප්‍රතිපත්ති නිර්මාණය කරා. විමුක්ති වාහිනී ව්‍යාපාරේ හිටපු සටන හිටපු වෛද්‍යවරයා මේ. තාමත් ජීවතුන් අතර අපිට උදව් කරන අපේ වයසේ ඉන්න වෛද්‍යවරු මේ ડોક્ટર ශෆ්රුල චෞද්‍රි බංග්ලාදේශ බිබිලිය කියලා කියන්නේ. මේ ඖෂධ ප්‍රතිපත්තිය මේ වෙනකන් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ වගේ තවත් උදාහරණ ගන්නවා මොසම්බික් රටේ තියෙනවා. මේක තවත් රටවල් ගණනාවක දැන් අද ලෝක සෞඛ්‍ය සංගමන පිළි අරන් ප්‍රතිපත්තියක් හැටියට සබුද්දික ඖෂධ ප්‍රතිපත්තිය පිළි අරන් තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපි මේ සාකච්ඡාවලදී ඉදිරියේදී මේ ඖෂධ පනතෙන් මහජනතාවට ලැබෙන ලාභ ප්‍රයෝජන පැත්තෙන් අපි කතා කරලා මේක ඖෂධ සමාගම් ඖෂධ නිෂ්පාදන කරන විතරක් බෙදා හරින නියෝජිතයන් නැත්තම් ඒ ප්‍රචාරක සියලුම යන්ත්‍රණයන් සුසල් හිමියන් සමග කරන සංවාදයකින් මේ අභියෝග අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. මම හිතනවා අභියෝග ගැන කතා කරොත් මම බොහොම ධනාත්මක ඉන්නවා. මේවා විසඳගත හැකි. මොකද මුළු මහජන ජනතාවට මම එදත් කිව්වා පන්ති භේදයකින් තොරව ඉහළ සමාජයේ සිට පහළ සමාජ දක්වාම හැම දිනටම ලෙඩ හැදෙනකොට දුප්පත්ද පොහොසත්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ලෙඩ සුවකරන දෙන බෙහෙත දුප්පත් අයට එකයි පොහොසත් අයට එකයි කියලා ප්‍රශ්නයක් නැහැ. එම හානි අතුරු ආබාධ පිළිබඳව පන්තීන් සලකන්නේ නැහැ. ඒ නිසා අපි හැම දිනෙකම
අපි කල්පනා කරොත් සෞඛ්‍ය කියන අපි කාටත් බලපාන ප්‍රශ්නයක්. එය විසඳා ගැනීම සඳහා හොඳම සෞඛ්‍ය ක්‍රමයට ගැලපෙන හොඳම සහ දරාගත හැකි ඖෂධ සපීම නම් ඒ සමාජ සත්ක්‍රියාවකට අපි විශ්වාස කරනවා නම් අවබෝධ කරගන්නවා නම් මේ අභියෝග ජය ගන්න පුළුවන් කියන මතය ඉදිරිපත් කරමින් තමයි මම අද සංවාදයට සහභාගී වෙන්නේ. හොඳයි අපි මේ සංවාද මණ්ඩපය ඔබටත් විවෘත කරන්නට සූදානම්. වෙන කිසි දෙයක් නිසා නොවෙයි. මේ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව ඔබට අනිවාර්යයෙන්ම දැනගැනීමට යම් යම් කරුණු ඇති. ඒ පිළිබඳව මේ විද්වතුන් සමග සාකච්ඡා කරලා ඔබට කරුණු පැහැදිලි කර ගැනීමක් කරගන්නට පුළුවන්. ඒ නිසා බොහොම ගෞරවණීයලා සිටිනවා. මේ මාතෘකාවට අදාළව ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව ඔබට කතා කරන්නට පුළුවන්. අපේ දුරකථන අංකය 0115299299 සුපුරුදු දුරකථන අංකයමයි. 0115299299 අපේ දුරකථන අංකය. මේ දුරකථන අංකයෙන් කතා කරලා මේ ඖෂධ පනත පිළිබඳව ඔබට යම් කාරණයක් දැනගන්නට තියෙනවා නම් අපේ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරන්නට අපි අවස්ථාව ලබා දෙන්නට සූදානම්. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වෛද්‍යතුමන්, මේ පනත කෙටුම්පත් කිරීමේ කමිටුවේ සමාජිකයෙක් විදිහට කටයුතු කරා. වෛද්‍යතුමනි, පෞගේ දවසක මම දැක්කා විවිධ මාධ්‍ය හරහා වෛද්‍යවරුන් පිරිසක්ම කියනවා මේ සම්මත කරගෙන තියෙන්නේ සේනක විබිලි ප්‍රතිපත්තිය නැත්නම් ඔහු බලාපොරොත්තු වෙච්ච ඖෂධ ප්‍රතිපත්තිය නෙවෙයි. කරුණාකරලා මේකට සේනක විබිලි වෛද්‍යතුමන්ගේ නැත්නම් එතුමන්ගේ නමවත් පාවිච්චි කරන්නට එපා. ඒක ඒකට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ කියලා. ඇත්තද? ඔව්. දැන් මේ ඖෂධ පනත සකස් කිරීම පිළිබඳ අපි කතා කරොත් මේ කාර්යය මෑත ඉතිහාසයේ ආරම්භ වුණේ 2004 වර්ෂයේදී සාකච්ඡා වට කිහිපයක් පවත්වලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කළා. මේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී පාදක කරගත්තේ සේනක බිබිලේ මහාචාර්යතුමා ඉදිරිපත් කළ මූලධර්ම. මේ මූලධර්ම විශේෂයෙන්ම සඳහන් වෙන්නේ 1971 වර්ෂයේ සේනක බිබිලේ සහ වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහ යන වෛද්‍යවරු දෙපළ මගින් සකස් කර ලියවිල්ලේ, රජය සඳහා සකස් කර ලියවිල්ලේ තමයි ඔවුන්ගේ මේ මූලධර්ම සඳහන් වෙන්නේ. ඒ අවස්ථාවේදී ඒ ලියවිල්ල සකස් කිරීම සඳහා මූලිකම හේතුකාරක වූයේ ඒ වන විට රජයෙන් ඖෂධ සඳහා වැය කරපු අධික මුදල. රජයට මූල්‍යමය ගැටලුවක් ඇති වුණ නිසා මේ වෛද්‍යවරුන්ට ඒ කාර්යය බාර දුන්නා. මේ පිළිබඳ සොයා බලලා කොහොමද මේ පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න කියන එක නිර්දේශ කරන්න කියලා. ඒතර ඔවුන් නිර්දේශ කර ප්‍රධාන කාර්යයන් කිහිපයක් තිබුණා. ප්‍රධාන කාරණා කිහිපයක් තිබුණා. එකක් තමයි මේ සබුද්ධික ඖෂධ භාවිතය. ඒතර ඒ අවස්ථාවේදී ඒ භාවිතා නිර්දේශ කර ප්‍රධාන කාරණයක් වුණේ විවිධ වෙළඳ නාම වලට නොයා ඖෂධීය නාමයෙන් මේ ඖෂධ භාවිතා කරන්න කියන එක තමයි එක කාරණයක් වුණේ. දෙවැනි කාරණයක් වුණේ රජය මගින් සියලුම ලංකාවට ගෙන සියලුම ඖෂධ ආනයනය කිරීම රජය මගින් පමණක් සිදු කිරීම. ඊළඟට ඒ ඖෂධවල තත්ත්වයන් වැඩි දියුණු කිරීම, ඖෂධ නිෂ්පාදනය ලංකාව තුළ ආරම්භ කිරීම, මෙන්න මෙවැනි කාරණා කිහිපයක් මේ ලියවිල්ල මගින් නිර්දේශ කරනවා. ඉතින් මේ මූලික නිර්දේශ මත පදනම් වෙලා තමයි 2004 වර්ෂයේ සකස් කරලා 2005 වර්ෂයේදී කැබිනට් අනුපතිය ලැබපු ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස් වුණේ. ඒ ඖෂධ ප්‍රතිපත්තිය පදනම් කරගෙන ඒ අවස්ථාවේදී 2007 වර්ෂයේදී එවකට සිටි ඇමතිතුමා කමිටුවක් පත් කරා මේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ සපයන්න ස්ථාවර කමිටුවක් පත් කරා. ඒ කමිටුවෙන් විවිධ නිර්දේශ ඉදිරිපත් කරා. නමුත් කනගාටුවකට වගේ ඒ නිර්දේශ ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිර්දේශවල එක කොටසක් තමයි මේ ඖෂධ නියාමනය සඳහා පනතක් සකස් කිරීම. ඒතර මෙතනදී අපි පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ පනතේ මූලික කර්තව්‍ය වෙන්නේ ඖෂධ නියාමනය කිරීම. ඖෂධ නියාමනය කිරීම කියන එකෙන් අපි අදහස් කරන්නේ
හොඳ ගුණාත්මක භාවයකින් යුතු ඖෂධ ජනතාවට දැරිය හැකි මුදලකට ලබා දීම. එතකොට මෙන්න මේ කාර්යය සඳහා තමයි මේ පනත සකස් වෙලා තියෙන්නේ. දැන් සේනක බිබීලේ සහ වික්‍රමසිංහ ප්‍රතිපත්තීන් මීට වඩා එහා ගියේ. එතකොට අපි ඒ සේනක බිබීලේ මහාචාර්යතුමා ඉදිරිපත් කළ සමහර ප්‍රතිපත්තීන් මේ වෙන පිටත් පහුගිය කාලය තුල ඒ කියන්නේ 1971 ආරම්භ වෙලා දැන්ටමත් ක්‍රියාත්මක වෙනේවා තියෙනවා. උදාහරණයක් විදිහට අපිට දක්වන්න පුළුවන් ජාතික ඖෂධ නීතිගත සංස්ථාව. ඖෂධ නීතිගත සංස්ථාවේ මුල්ම සභාපතිවරයා වුණේ මහාචාර්ය සේනක බිබීලේතුමා. එතුමා ඒ ආරම්භ කර කාර්ය දැනටම සිදුවෙමින් මේ දක්වාම සිදුවෙමින් පවතිනවා අඩු වැඩි මට්ටම්වලින්. නමුත් සිදු නොවුන දෙයක් තමයි මේ ඖෂධ නියාමනය කියන එක. ඒතර මේ ඖෂධ නියාමනය සඳහා තමයි මේ පනත අපි මූලික වශයෙන් සකස් කරේ. දැනට රටට එන ඖෂධ සම්බන්ධයෙන් ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අපිට කාටවත් වග කියවම් ගන්න බෑ. ඒක තමයි තියෙන කනගාටුදායක තත්ත්වය. අපි ඖෂධ ලියාපදිංචි කරනවා යම් යම් ලිපි ලේඛන බාලා. නමුත් ඒවායේ හරි තත්ත්ව පරීක්ෂණයක් කිරීමට හැකියාවකුත් නැහැ. කිරීමක් සිදු වෙන්නේත් නැහැ බොහෝ වෙලාවට. ඒ වගේමයි සමහරට ඔබ පුදුම වේවි මේක අහුවොත් දැනට ලංකාවට ගෙන්නන ඖෂධයක මිල තීරණය කරන්නේ ගෙන්නන සමාගම මගින්. ඔවුන්ට ඕන මිලක් දාන්නේ. දැන් මම උදාහරණයක් කිව්වොත් අපි මේ ඖෂධ සහ උපකරණ මේකේදී වෛද්‍ය උපකරණ සඳහන් වෙනවා. අද අපි මේ කමිටුවේ මේ පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්න විට එතන ඒ සඳහා සහභාගී වෙන වෛද්‍යවරයෙක් සඳහන් කරා මේ ඇහැට දාන කාචයක්. ඒක ඒ කාචයේ මිල ඩොලර් 20යි. පිටින් ගන්නකොට. ඒක ලංකාවේ විකුණන්නේ ඩොලර් 120කට සමාන මුදලකට. ඒතර ඔබට පේනවා ඇති කොයිතරම් ලාභයක් මේ සමහර ඖෂධ සඳහා සමහර සමාගම් වලින් ගන්නවද කියන එක. ඉතින් මෙන්න මෙවැනි මේ ගුණාත්මකභාවය රැක ගැනීම, සුරක්ෂිතභාවය රැක ගැනීම සහ ඖෂධවල මිල නියාමනය කිරීම මෙන්න මෙවැනි කාරණා සඳහා තමයි මේ ඖෂධ පනත සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කවුරු හරි කියනවා නම් මේකෙන් මේ සේනක බිබීලේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම නියෝජනය වෙන්නේ නැහැ කියලා ඒක ඇත්ත. මොකද ඒක මේ පනතට වඩා එහා ගිය තත්ත්වයක් තියෙනවා. තව දේවල් කර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍යවරුන්ගේ විවිධ සංවිධාන වලින් වෛද්‍යවරුන් විසින් ඊළඟට ඖෂධවේදීන් විසින් කළ යුතු තවත් කාර්යයන් බොහොමයක් තියෙනවා. ඒ වගේම ජනතාව විසින් කළ යුතු කාර්යයන් බොහොමයක් තියෙනවා මේ ඖෂධ ප්‍රතිපත්තියට අදාළව. ඒ කොටසක් ඉටු කිරීම සඳහා තමයි මේ පනත සකස් කළා තියෙන්නේ. අපි විශ්වාස කරනවා ඒක ගොඩක් වැදගත් කොටසක් කියලා. මොකද ගුණාත්මක ඖෂධ නැතිව අපිට රෝගියෙකුට ඔබට ඔබ රෝගියෙක් රෝගී වෙන අවස්ථාවක ඔබට ලැබෙන ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබඳ සහතික වීමක් නැත්නම් ඒක ප්‍රශ්නයක් නේ. ඒක ඔබටත් ප්‍රශ්නයක්, ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාටත් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට අපිත් මුහුණ දෙනවා. අපි වෛද්‍යවරුන් විදියටත් අපි රෝගී වෙන අවස්ථාවටත් මුහුණ දෙනවා. ඉතින් ඒ නිසා අන්න එවැනි තත්ත්වයන් නිසා ඇතිවන ගැටලු විසඳා ගන්න තමයි අපි මේ පනත සකස් කිරීමේදී මූලික වෙලා තියෙන්නේ. හොඳයි. අපි කතා බහ කරමින් සිටින්නේ සම්මත කරගන්නා ලද ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව. ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් මේ පනත පිළිබඳව යම් පැහැදිලි කර ගැනීම කිරීමට අවශ්‍ය තිබෙනවා නම් අපේ වෛද්‍යවරුන් දෙදෙනා සමග මේ පිළිබඳව කතා බහ කරන්නට පුළුවන්. 0115 209 209 අපේ දුරකථන අංකය. සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට.